ආයුබෝවන් IT Revision Hub එකට ඔයාලව දත් මම සාදරයෙන් පිළිගන්නවා. අද මම සාකච්ඡා කරන්න යන්නේ කොහොමද අපේ Windows 10 පරිගණකයේ VCE player එක ඉන්ස්ටෝල් කරගන්න විදිය. ඔයාලා තවමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා bell icon එක press කරන්න. දැන් අපි බලමු කොහොමද VCE player එක Windows 10 පරිගණකයක ඉන්ස්ටෝල් කරගන්න විදිය. මුලින්ම මම දීලා තියෙනවා පල්ලෙහා description section එකේ දීලා තියෙනවා link එකක්. ඒකෙන් VCE player එකේ zip file එක මේ ආකාරයෙන් desktop එකට download කරගන්න. මේ තියෙන්නේ download කරගත්ත VCE player එක. මේක මේ ආකාරයෙන් extract කරගන්න VCE extract to VCE android කියලා click කරන්න. දැන් මේ තියෙන්නේ මේ folder එක ඇතුලේ තියෙනවා VCE player එක. දැන් ඔයාලට බැලූ බැල්මටම බලනවා ඇති මේ extension එක මොකද්ද කියලා. මේ extension එක ඇත්තටම මේ තියෙන්නේ Android version එකක් මේ VCE player එකේ. දැන් අපිට ඇත්තටම Windows 10 වල මේ APK file execute කරන්න බෑ. නමුත් ඔයාලට මේක Windows 11 වල ඉතා පහසුවෙන්ම install කරගන්න පුළුවන්. නමුත් දැන් අපි මේක Windows 10 වල install කරගන්න හැටි තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ සඳහා අපිට emulator එකක් භාවිතා කරන්න වෙනවා. ඒ තමයි BlueStacks කියන emulator එක. අපිට මේ BlueStacks player එක භාවිතා කරලා අපිට පුළුවන් Android applications Windows 10 පරිගණකේ run කරන්න. අපි දැන් ගිහිල්ලා බලමු කොහොමද BlueStacks player එක පරිගණකේ install කරගන්නේ කියලා. ඒ සඳහා අපිට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් අපි ටයිප් කරන්න ඕන BlueStacks player app player. එතකොට අපිට මෙන්න මේ ආකාරයේ BlueStacks.com කියලා වෙබ්සයිට් එකක් එනවා. අපි ඒක ක්ලික් කරාම අපිට මේ ආකාරයෙන් මෙතනින් පුළුවන් BlueStacks අවශ්‍ය නම් 10 ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් BlueStacks 5 ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි BlueStacks 5 ඩවුන්ලෝඩ් කරගන්න. දැන් මේ ආකාරයෙන් මෙතන ඩවුන්ලෝඩ් වෙනවා. දැන් අපි ගිහිල්ලා බලමු මේකේ ෆෝල්ඩර් එකේ මේක ඉන්ස්ටෝල් වෙලා මේ තියෙන BlueStacks player එක. මේ මම ඩවුන්ලෝඩ් කරගත්තේ. අපි දැන් මේක ඩබල් ක්ලික් කරාම අපිට පුළුවන් BlueStacks player එක ඉන්ස්ටෝල් කරගන්න. දැන් මෙතන මගේ මැෂින් එකේ BlueStacks player එක දැනටමත් ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මෙතන මට එන්නේ අප්ඩේට් බටන් එක. ඔයාලගේ මැෂින් එකේ ඉන්ස්ටෝල් කියන බටන් එක තියෙයි. දැන් අපි මේ ආකාරයෙන් BlueStacks 5 කියන software එක අපි මේ ආකාරයෙන් අපේ පරිගණකයේ ඉන්ස්ටෝල් කරගත්තා මේ ආකාරයෙන්. දැන් අපි මේ BlueStacks software එක මේ ආකාරයෙන් run කරගමු. මේ තියෙන්නේ BlueStacks player එකේ desktop එක. අපිට දැන් කරන්න තියෙන්නේ අපේ අර මම කලින් download කරගත්ත VCE player එකේ APK file එක මෙතනට import කරගන්න තමයි. අපි දැන් මෙතන system app වලට යන්න. ගිහිල්ලා මෙතන media press කරමු. මෙතන ගියාම තියෙනවා මෙතන import from windows කියලා. ඒ වගේම export to windows. ඒ කියන්නේ අපේ මේ තියෙන player එකේ නැත්නම් මේ software එකේ ඉඳන් අපිට පුළුවන් file import කරන්න අපේ windows operating system එකේ තියෙන files අපිට පුළුවන් මේකෙන් import කරගන්න. ඒ වගේම මේ BlueStacks media player එකේ තියෙන files අපිට පුළුවන් export කරන්න. ඒ කියන්නේ අපිට windows 10 machine එකට යවන්න පුළුවන් මෙන්න මේ button එක හරහා. දැන් අපි කරන්නේ අපි import කරමු අර APK file එක. අපි දැන් මෙතන desktop එකට ගිහිල්ලා අපේ download කරගත්ත APK file එක browse කරමු. මේ තියෙන්නේ VCE Android කියන folder එක. මේ තියෙන්නේ VCE player. දැන් මේක මම open කරනවා මේ ආකාරයෙන්. දැන් අපි මේ ආකාරයෙන් open කරගත්ත file එක මේ තියෙන්නේ VCE file එක. මේක අපි double click කරමු. Double click කරාම අපෙන් අහනවා මේ ආකාරයෙන් install කරන්න කියලා. අපි දැන් මෙතන install button එක press කරමු. දැන් අපිට VCE player app එක අපේ BlueStacks player app player එක ඇතුලේ install වුණා. දැන් තියෙන්නේ අපිට done කියලා
press karla apita metanin puluwan back yanna me thiyena metana button ekeng apita back yanna puluwan metana api are you sure you want to exit media manager okay me thiyenne api install karagatta vce player ekak දැන් අපි මොකද්ද කරන්න ඕනේ අපිට අවශ්‍යයි VCE ෆයිල් එකක් මේකේ ප්ලේ කරන්න ඒ නිසා අපි දැන් නැවතත් මීඩියා මැනේජර් එකට ගිහිල්ලා අපේ VCE ෆයිල් එක ඉම්පෝට් කරමු ඒක මගේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ තියෙනවා මෙන්න මේ CCNA ෆයිල් එක තමයි මම ඉම්පෝට් කරන්න හදන්නේ දැන් මේක සිලෙක්ට් කරලා ඕපන් කරමු ओपन करा मे आकार इंपोर्ट मे तीन सीसीएनए वीसी फाइल दम एक क्लिक करना मे आकार क्लिक कर वीसी प्लेयर का मे फाइल लोड बिल्ला एग्जाम मे आकार पेनम करना मेतने स्टार्ट कर लिट बोलवा एग्जाम मे आकार रन करा मे तीन एग्जाम मे तीन वट आर द टू बेनिफिट्स ऑफ नेटवर्क ऑटोमेशन reduce operational cost reduce hardware footprint make faster changes with more reliable results few network failures increase network security එතකොට අපිට පුළුවන් මේ මෙතන තියෙනවා ප්‍රශ්න 670ක් load වෙලා තියෙන්නේ මේ VCE player එකට දැන් අපිට ඔයාලට පුළුවන් මේ මෙතනින් next button එක press කරලා exam එක මේ ආකාරයෙන් කරගෙන යන්න දැන් මම අන්තිම පිටුවට ගිහිල්ලා බලන්න. දැන් මේ තියෙන්නේ අන්තිම ප්‍රශ්නේ 670 වෙනි ප්‍රශ්නේ. ඔයාලට පුළුවන් මේ ආකාරයෙන් මේ ඩම්ප් එකේ තියෙන ප්‍රශ්න ටිකට පිළිතුරු සපයන්න. අපි මේ ආකාරයෙන් අපේ ප්‍රශ්නෙට අපිට පුළුවන් මේ ආකාරයෙන් උත්තර සපයන්න. ඊළඟට පුළුවන් අපිට මේ ආකාරයෙන් මාක් කරගෙන යන්න. මෙතන පුළුවන් මේ තියෙන්නේ මාක් බටන් එක. මේක මාක් කරගෙන අපිට යන්න පුළුවන්. Which command enables a router become a DHCP? එතකොට මේ කමාන්ඩ් එක තමයි IP DHCP කියන කමාන්ඩ් එක තමයි අපි router එකක් DHCP client කෙනෙක් විදිහට හරවන්නේ. අපි කියමු ඔයාලට ෂුවර් නැති ප්‍රශ්න තියෙනවා කියලා. ඒ ෂුවර් නැති ප්‍රශ්න අපිට පුළුවන් මේ ආකාරයෙන් mark කරගෙන යන්න. දැන් මම මෙතන ප්‍රශ්න වල උත්තර සපයන්න යන්නේ නැහැ. ඊට පස්සේ මෙතන පුළුවන් review කරන්න. Review mark. මේ තියෙන්නේ අපි mark කරපු ප්‍රශ්න ටික. mark කරපු ප්‍රශ්න කීයක් තියෙනවද කියලා බලමු. ඔයදී අපි ප්‍රශ්න 4යි මාක් කරේ. මේ ප්‍රශ්න 4 අපිට මෙතන පෙන්නනවා. ඒ වගේම අපිට පුළුවන් incomplete කරපුවා review කරන්න. මෙතන තියෙනවා incomplete 668ක් ප්‍රශ්න. මොකද අපි පිළිතුරු සැපෙුවේ නැහැ 668කට. එක ප්‍රශ්නයකට විතරයි පිළිතුරු සැපෙන්නේ. මම හිතනවා දැන් ඔයාලට VCE player එක install කරගන්න විදිහ පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඔයාලා තවමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා bell icon එක press කරන්න. ඔයාලට සුබ දවසක් ස්තුතියි.